කොළඹ තවත් කොරෝනා ආසාදිතීන් සිවුදෙනෙ මොදරින් වාර්තා වූ කාන්තාව මියයයි සුවය ලැබූ ගණන 197ක් දක්වා ඉහළට නීතිපතිගේ ප්‍රතිචාර සාකච්ඡාවට මැතිවරණ කොමිසම කලින් රැස් වෙයිද යහපාලන ආණ්ඩුවේ 22කට වැඩ වර්ධින ලකුණු ජූලි පළමුවෙනිදා පාසල් විවෘත කිරීමේ තීරණයක් නැහැ ඇමති කියයි නවසීලන්ත අගමැතිනිය ඕස්ට්‍රේලියානු කැබිනට්ටුවට දෙදහස් විස්ස මහමැතිවරණය පැවැත්වීමේ නීතිමය තත්ත්වය පිළිබඳ මැතිවරණ කොමිසම රැස්වී සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා ඉදිරි මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නීතිය සදාන ක්‍රියාපටිපාටියට අනුව ක්‍රියා කළ යුතු බවට නීතිපතිවරයා ඊයේ මැතිවරණ කොමිසම වෙත යොමු කළ ලිපියට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළා දවසේ පුවත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මාර්තු 2 වෙනිදා පාර්ලිමේන්තුව විසිරුව හැරීමත් සමග මහමැතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම මාර්තු 12 වෙනිදා සිට 19 වෙනිදා දක්වා සිදු වුණා නමුත් රට තුල කොවිඩ් 19 ව්‍යාප්තිය ආරම්භ වීමත් සමග රාජ්‍ය පරිපාලන හා සුදේශ කටයුතු අමාත්‍යවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මාර්තු 16, 17, 18 සහ 19 යන දින රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා. එම දින විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් වූවත් මැතිවරණයේ සඳහා නාම යෝජනා බාර ගැනීමේ ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි සිදු කෙරුණා. කෙසේ වෙතත් අදාළ දිනවල නාම යෝජනා බාර දීමෙන් අනතුරුව පසුගියදා දේශපාලන පක්ෂ නියෝජිතයන් මැතිවරණ කොමිසම සමග පැවති සාකච්ඡාවකදී සඳහන් කර ඇත්තේ රජයේ නිවාඩු දිනවල නාම යෝජනා බාර ගැනීම නීත්‍යානුකූල නොවන බවයි. මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් විමසීමට මැතිවරණ කොමිසම සභාව පසුගියදා තීරණය කළේ ඒ අනුවයි. ඊට ප්‍රතිචාර දක්වමින් නීතිපති දප්පුලද ලිවේරා මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ඊයේ ලිපියක් යොමු කර තිබුණා. එහි දැක්වුණේ 2020 මහමැතිවරණය සඳහා දැනටමත් කොමිසම විසින් නාම යෝජනා බාරගෙන ඇති බව හඳුනාගෙන ඇති බවයි. ඡන්ද විමසීම සඳහා ගනු ලැබූ පීවර පිළිබඳවත් මේවන විට නිරීක්ෂණය කර ඇති බැවින් මැතිවරණය පැවැත්වීමේදී නීතිය සඳහන් ක්‍රියාපටිපාටි අනුව ක්‍රියා කළ යුතු බව නීතිපතිවරයා සිය ලිපියෙන් දනුම් දී තිබුණා. ඒ අනුව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අප මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් විමසුවා. මාර්තු 17, 18, 19 තෙදින රජයේ නිවාඩු දිනයක් වීම පිළිබඳව යම් කිසි ගැටලුවක් තිබුණේද යන්න සම්බන්ධයෙන් නෛතිකංශයෙන් කරන ලද විශ්ලේෂණයන් යනාදිය පිළිබඳව අපගේ කොමිෂන් සභාවේ නීති අංශයක් පාර්ලිමේන්තු මැතිවරණ පිළිබඳව ක්‍රියා කරන අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. කොමිෂන් සභාවට වාර්තාවක් නැත්නම් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි. එම පත්‍රිකාව කොමිෂන් සභාවේ සාමාජිකයන් තිදෙනාම उदगत मतभेदकारी तत्व नीति विशारदयन्द विविध अदहास पल करनवा තියෙන දේ තමයි තමන්ලා විසින් මැතිවරණ නීතියට අනුව නාම යෝජනා පත්‍ර බාර අරගෙන තියෙනවා. ඒ නාම යෝජනා පත්‍ර බාර අරගෙන තියලා ඉතුරු කටයුතු කරගෙන ගිහිලා තියෙනවා. ඒ අනුව ඉදිරියටත් කරගෙන යන්න නිද්‍රාගත වෙච්ච පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියා කරන්න බැහැයි කියන තත්ත්වේ තමයි ඒකෙන් ඇඟවෙන දේ. මැතිවරණ කොමිසමට තියෙන්නේ වහාම මැතිවරණය පැවැත්වන දිනේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව ඒ පිළිබඳව ක්‍රියා කරන්න කටයුතු කිරීම. මැතිවරණය පැවැත්වීමට අදාළව වුණත් නිවාඩු දිනේ නම් කරුණු ලබන්නේ මැතිවරණය පවත්වන දිනේ නම් කළාට පස්සේ නම් එහෙනම් ඒකත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ මොකද මැතිවරණ දිනේ නියම කළාට පසුව යම් නිවාඩු දිනයක් රජයේ විසින් ගැසට් කරනු ලැබුවොත් ඒක බලපවත්වන්නේ නැති බවට මැතිවරණ නීතියෙම කියලා තියෙනවා
हिरु टीवी ओस्से विकाशे ओ सालकुन देशपालन वेडसटहन रेक्केमिन हिटुपु पार्लिमेंतु मंत्री डिलान पेरेरा महताद मे संबंधयेन अदहस पलकला नाम योजना वलंगुद नैद्द मम गेनावा लंकावे पार्लिमेंतु मतिवरण पनत किसिम प्रश्नयक नै मोकद नाम योजना दिनयेट पब्लिक हॉलिडे वलंगु वेन्नी नै एक वलंगु वेन्नी मतिवरणयेट हैव यम किसी विधियकिन प्रसिद्ध निवाडु दिनयक नोवन दिनयक नम करला इवर वेला कोविड प्रसंगिते हिंदा ईट पस्से एक पब्लिक हॉलिडे कर कलत मतिवरणयेट बाधावक नेमेयि कियला मेक किया मे अतर कोविड 19 वायरस से व्याप्त वीम නොනොමෙති බැවින් මේ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම තුළින් පුරවැසියන්ගේ ජීවිත අනතුරට ලක්වන බැවින් ජූනි 20 වෙනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය අවලංගු කරන ලෙස ඉල්ලා පසුගියදා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා. ඒ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සමාජිකයන් ජනාධිපති ලේකම්වරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ නීතිපතිවරයා වගෝත්තරකරුවන් ලෙස නම් කරමින් ඒ අනුව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම මේ 11 වෙනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කර තිබෙනවා. පරණි පාර්ලිමේන්තුව කැඳවීමට ඉල්ලීම් කරන්නේ පාස්කෝ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් සහ රටේ සිදු වූ මූල්‍ය වංචාවලට සම්බන්ධ පුද්ගලයන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. මෙතර පාර්ලිමේන්තුව නැවත රැස්වීම සම්බන්ධයෙන් සහ රටේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ පක්ෂ විපක්ෂ දේශපාලඥයින් රැසක් අදත් විවිධ අදහස් පළ කළා. महापल आधार मुदाल මුදල් ට්‍රිලියන ගණන් අච්චු ගහලා තියනවා කියලා ඒ ආරංචිත් අපිට ලැබෙනවා. එතකොට මේ මුදල් පරිහරණය කිරීමේදී ඔය සෙල්ලම් පාර්ලිමේන්තු කැඳවලා එතන සාකච්ඡා කරලා හරියන්නේ නැහැ. නීත්‍යානුකූලව පාර්ලිමේන්තුව කැඳවලා එතනදී තමයි මේ දේවල් වලට තීන්දුව తీරන ගන්න ඕනේ. අපිට කිසිඳු මුදලකින් ආධාරයක් රජයට කිසිම රටකින් ලැබිලා නැහැ. ඊයේ මුදල් අමාත්‍යාංශය ලේකම්වරයා ඉතාමත් පැහැදිලිව ඒක ප්‍රකාශ කරා. ඉතින් ඒ උත්තරේ අහගන්න ලැජ්ජාවක් තියෙන්නේ නැහැ. මෙරට කොවිඩ් 19 ආසාදිත 9 වන මරණය අද වාර්තා වුණා. ඒ අංගුට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටි කාන්තාවක්. මෙතර තවත් කොවිඩ් 19 ආසාදිතයින් සිව් දෙනෙකු අද හඳුනාගෙන අතර තවත් රෝගීන් 3 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගියා.
අද ජීවිතක්ෂයට පත් වුණේ කොළඹ 15 මෝදර මෙත්සඳ සෙවන මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි වයස අවුරුදු 52 ක කාන්තාවක්. ඇය ශ්වසන අපහසුතාවක් හේතුවෙන් ඊයේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී සිදු කළ PCR පරීක්ෂණයේදී COVID-19 ආසාදිත බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව අදාළ කාන්තාව අදාළියම අඟුරු ජාතික බෝන රෝග විද්‍යාතනයේ වෙත මාරු කර යවුනත් අද දහවල් ඇය ජීවිතක්ෂයට පත් වුණා. ආසාදිත කාන්තාවගේ සමීපතමයන් 15 දිනකුද PCR පරීක්ෂණයට යොමු කෙරුණා. අනතුරුව ඔවුන් නිරෝධායනය සඳහා අද දහවල් කන්දකඩුව මධ්‍යස්ථානයේ වෙත රැගෙන ගියා. එම කාන්තාව ළඟින් ඇසුරු කළ පුද්ගලයන් සහ ඥාතීන් පිරිසක් යුද හමුදාවේ මැදිහත් වීමෙන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සඳහා කටයුතු කරන ආකාරයයි ඔබට පසකින් මේ දැක බලා ගන්නට හැකියාව ලැබෙන්නේ. ඒ අනුව මෙත්සඳ සෙවන නිවාස සංකීර්ණය සහ රන්දිය උයන නිවාස සංකීර්ණයේ පිරිසක් තමයි යුද හමුදාවේ මැදිහත් වීමෙන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට මෙලෙස පියවර ගැනෙන්නේ. මෙත්සඳ සෙවන මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් 6 දිනකු හා රන්දිය උයන මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් 9 දිනකු ඒ අතර වෙනවා. අයගේ නිවාසයේ දරුවන් 5 දෙනෙක් ඉන්නවා මෙම ස්ථානයේ සැමියා සමග 6 දෙනෙක් 13 වෙනි තට්ටුවේ ඉන්නවා අයගේ පළවෙනි රෞමයේ ආශ්‍රිතයන් හැටියට රන්දිය උයනේ එක් නිවසක 9 දෙනෙක් සිටිනවා අපි මොවුන් නිරෝධායනය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවට බාර දෙනවා අපි ඉතුරු අයගේ PCR පරීක්ෂණ හෙට උදේ මෙම ස්ථානයේ සිදු කරනු ලබනවා මේකේ කාන්තාවගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසි අනුව කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී අද රාත්‍රියේ සිදු කිරීමට නියමිතයි ඒ අනුව මෙරට COVID-19 ආසාදිතව මියගිය ගණන 9 දෙනෙක්19 දැනටමත් නිරෝධායනයට ලක් කළ නිවසක් මීට දවස් 7කට කලින් ස්ථාන 50ක අපි අඳුරගත්තා ආසාදිතයෙන් පැමිණිය හැකි ස්ථාන විවිධ අබ්බැහිවීම් වලට ලක් වෙන පුද්ගලයන් නිවාස නිරෝධායනයට යොමු කළා සහ පසු විමර්ශන කරමින් පැවතුණා මේ ස්ථානයේ නිවාසයක පුද්ගලයෙක් තමා දෙවනිදා හුස්ම ගැනීම අපහසුද වෙලා අපි මහ ස්පිතාලයට ඇතුල් කිරීමෙන් පසුව ඊයේ දිනේදී සොයාගෙන ලැබුවා මේ පුද්ගලයා COVID-19 තත්ත්වයෙන් පීඩා විඳිනවා කියලා අතර මේ පුද්ගලයා මත්ද්‍රව්‍යයට අබ්බැහි වුණු පුද්ගලෙක් එයනු මේ ආසාදිතයා සමග ඍජු සමඳතා පැවතුූ පවුල් 5ක පුද්ගලයන් 29 දෙනෙකු කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කිරීමට පියවර ගැනුණා. මේ වන විට රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයට ඇතුළු වීම හා ඉන්පිටවීම తాවකාලිකව තහනම් කර තිබෙනවා. COVID-19 ආසාදිත බවට කොරොන්නාව සාලමුල්ල ප්‍රදේශයෙන් අද හඳුනා ගන්න ආසාදිතයා 39 හැවිරිදි පුද්ගලෙක්. ඔහු පාදයක ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුළත් කර ඇති අතර එහිදී සිදු කළ පරීක්ෂාවේදී COVID-19 ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. අදාළ පුද්ගලයා සමග ඍජු සම්බන්ධතා පැවතු පුද්ගලයන් 28 දෙනෙකු යොමු කෙරුණේ වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානයටයි. 30ක් විතර පවුල් ඔක්කොම දාගෙන එක අරගෙන ගියා. අපිට හස්වරු වෙද්දී අපිටත් කියන්න බැල්කෝ පාර ලොක්ඩවුන් කරනකොට තමයි ගියේ. අරන් ගිය පවුල චෙක් කරලා තමයි අපිට දෙයක් කියනවා කියන්නේ. කොහමද ගෙවල් තියෙන 100 ගානක් විතර. දිච්චගෙනා මේ හැමතැනම අපිත් එක්ක කතා බහ කරලා ආශ්‍රය කරලා තමයි ගියේ. තව යා අපේ වත්තේ පොඩි මයිල්ලත් එක ඔයකට බෝල ගහුවා. බෝල ගහලා ඒක වතුර වීදුරේ බිව්වා. ඒ ලම් ඔක්කොම ලියාන කරගෙන ගියා සේයත් එක්ක රැඳිච්ච කට්ටිය. එයා දවස් දෙකක් විතර තමයි ශ්‍රී ලංකරන් ආවේ. හැබැයි මාසය ගැලවෙන්නේ නැහැ. මේ අපේ ජනතාවත් එක්ක අයිතින් සැරසෙරුවා. මෙලින්ද මේක ඔක්කොම ඒකට නානෝ කියනවා. මෙතර අද දිනේ හඳුනා ගන්න අනෙක් ආසාදිතයා කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක සේවය කළ හෙද පාලිකාවක්. ඇය මේ වන විට ප්‍රතිකාර සඳහා අංගොඩ බෝන රෝග විද්‍යාතනයේ වෙත ඇතුළත් කර තිබෙනවා. ඇයගේ පවුලේ සමාජිකයන්ද PCR පරීක්ෂණයට යොමු කර ඇති බව වෛද්‍යවරු සඳහන් කළා. කෙසේ වෙතත් අද හඳුනා ගන්න ආසාදිතයින්ට වෛරසය ආසාදනය වුණේ කෙසේදයි මෙතෙක් තහවුරු කරනුගත බව සෞඛ්‍යංශ පවසනවා. ඊයේ හමු වූ ආසාදිතෙක් නාවික හමුදාවේ අපගේ වීරෝදා රණවීරගේ පවුල හා සම්බන්ධ වෙච්ච පුද්ගලයන් නුවර කොළබිස්ස කියන ප්‍රදේශයෙන් සොයාගත් එම පුද්ගලයා වෙනුවෙන් 67 දෙනෙකු ශ්‍රී ලංකා යුද හමුදා විසින් අද දිනේ නිරෝධායන කිරීමට ලක් කරනු ලැබුවා. ඒත් එක්කම අද දිනේ රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයෙන් සොයාගත් ආසාදිත්‍යා ඇසුරු කරපු 29 දෙනෙකුත් ඒ වගේම කොළොන්නාව ප්‍රදේශයෙන් සොයාගත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයා සොයා ගැනීමත් සමග එව් ඇසුරු කරපු තවත් 27 දෙනෙකු ඇතුළු තවත් කණ්ඩායමක් අද දිනේදී මේ ආකාරයෙන් නිරෝධායන ලක් කිරීමට කටයුතු කරනු ලැබුවා.
අද දිනේදී නිරෝධායන මධ්‍යස්ථාන විස මේ ආකාරයේ විවිධ ප්‍රදේශ වලින් 138 දෙනෙකු රැගෙන යාමට කටයුතු කරනු ලැබුවා. මේ අතර ඊයේ දිනේ තුල ආසාදිතයන් 33 දෙනෙකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළා. ඉන් 31 දෙනෙකුම වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් වන අතර අනෙක් දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර සිටි ඔවුන්ගේ සමීපතමයින්. මේ අනුව එම 31 කෙනා සමග මේ දක්වා ශ්‍රී ලංකා නාවික හමුදා විරෝධා රණවිරුවන් 329 දෙනෙකු මේ ආකාරයෙන් ආසාදිත ලක් වෙලා තිබෙනවා. ඊයේ දිනේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අපගේ විරෝධාර රණවිරුවෙක් එක කඳුරක සිට අනිත් කඳුර දක්වා රපෝර්තු කිරීමට ගමන් කරමින් සිටියේදී අතරමඟදී දඹුල්ලේදී මිය ගිහිල්ලා තිබුණා. ඔහුට විටින් විට අපස්මාර නැමැති රෝගයෙන් පිළිච්ච රණවිරුවෙක් ඔහුගේ මේවන විට පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වමින් තිබෙනවා. මේවන විට මෙරටින් වාර්තා වන COVID-19 ආසාදිතයන් ගණන 755ක්. ඉන් 197 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා. මෙරටින් පළමු COVID-19 ආසාදිතයා පසුගිය මාර්තු 11 වෙනිදා වාර්තා වූ අතර මේ දක්වා ගත වූ කාලය තුළ ආසාදිතයන් වාර්තා වුණේ මේ ආකාරයෙන්. ගෙවියන සතිය තුළ ආසාදිතයන් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබුණා. ගත වූ දිනවලදී ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීම ආරම්භ වුණේ මෙරට තුල දිනකට සිදු කෙරෙන ක්ෂේත්‍ර අවේක්ෂණ හෙවත් PCR පරීක්ෂණ සංඛ්‍යාව විහිළු දැමීමට සෞඛ්‍යංශ පියවර ගැනීමත් සමගයි. ඒ අනුව පසුගිය මැයි පළමු වනදා PCR පරීක්ෂණ 1107ක් සිදු කෙරුණද එයින් හඳුනාගත් ආසාදිතයන් ගණන 25ක්. මැයි දෙවෙනිදා පරීක්ෂණ 1681කින් ආසාදිතයන් 15 දෙනෙක්ද මැයි තුන්වෙනිදා පරීක්ෂණ 1636කින් ආසාදිතයන් 13 දෙනෙකුද හඳුනාගෙන තිබෙනවා. ඊයේ දිනේ පරීක්ෂණ 986ක් සිදු කර ඇති අතර ඉන් 33 දෙනෙකුට වෛරසය ආසාදිත බවට තහවුරු කර ගැනුණා. මෙතර ගුවන් හමුදා අධීක්ෂණ යටතේ වැලිසර ලයරෝහලේ නිරෝධායනයේ වෙමින් සිටි 46 දෙනෙකු එම කටයුතු සාර්ථකව අවසන් වීමෙන් පසු නිවෙස් වෙත පිටත් කර හැරීමට පියවර ගත් බව ගුවන් හමුදා මූලස්ථානයේ සඳහන් කළා. මෙතර විදේශයන්හි සිටින ලේඛනගත නොකල ශ්‍රමිකයන් වෙත తాවකාලිකව ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව එකඟතාව පළ කර තිබෙනවා. ඒ විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සම්බන්ධතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. කුවේටයේ සහ ජෝර්දානයේ විසින් දැනට ප්‍රකාශයට පත් කර ඇති පොදු සභාව හා මාලදිවයිනේ සිටින සංක්‍රමණික ශ්‍රමිකයින් මුහුණ දෙන අවධානම මෙන්ම ඊට පිළියම් යෙදී හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ බව විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය සඳහන් කළා. මෙතර COVID-19 ගෝලීය වසංගතය හමුවේ විදේශයන්හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ මෙහෙයුම මේ දිනවල ක්‍රියාත්මක වනවා. ඒ අනුව හෙට දිනේ කැනඩාව, ඇමරිකාව සහ එංගලන්තය ආදී රටවල සිට සිසුන් 200කට ආසන්න පිරිසක් මෙරටට පැමිණීමට නියමිතයි. ඒ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තුටුපලේ COVID-19 මර්ධන වැඩසටහන්වල ප්‍රමිතිය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සහ බණ්ඩාරනායක ගුවන් තුටුපලේ නිරෝධායන ඒකකයේ සේවයේ නියුතු වෛද්‍යවරුන් හා ජ්‍යෙෂ්ඨ සිවිල් ගුවන් සේවා පරීක්ෂකවරුන් නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. සෞඛ්‍ය වෙනුවෙන් ගන්න පුළුවන් සෑම ප්‍රමිතියක්ම පිළිපැදලා තියෙන බව අපිට කියන්න පුළුවන්. බය නැතුව සිවිල් ගුවන් සේවා අධිකාරියේ හැටියට අපිට මේ තත්ත්වය පිළිගන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. අපිට දැක් ගන්න ලැබුණු බොහොම සද්දායක ආරංචියක් තියෙනවා. ඒ තමයි ලොකු වෙහෙසක් අරගෙන තියෙනවා ගුවන්තුරුපොළ අද ජාත්‍යන්තරයට අවශ්‍ය මට්ටමට මේ සෞඛ්‍ය සම්බන්ධයෙන් කළන කටයුතු ටික ඒ විදිහටම බලා ගන්න. අපිට පිළිගන්න පුළුවන් බණ්ඩාරනායක ගුවන්තුරුපොළ ඒ වගේම මම හිතන්නේ මත්තලත් ජාත්‍යන්තර මට්ටමට පවත්වාගෙන යන බව. අප මේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තුටුපලේ සෑම අවස්ථාවකම සූදානම් වී සිටිනවා. අපගේ ශ්‍රී ලාංකික දූදරුවන් එසේම රාජ්‍ය නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණි විට ඔවුන් සියලු දෙනාගේම ඒ අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සල්සලා ඒ අනිකුත් සෞඛ්‍යයට අදාළ අනිකුත් අවශ්‍යතාවයන් කටයුතු කරමින් පස්සේ ඔවුන් ගුවන් තුටුපලෙන් මුදා හැරීමට. තවත් COVID-19 ආසාදිතින් 5 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 760 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් සිව් දෙනෙකුම නාවික හමුදා සමාජිකයන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. කාල සීමාව තුළ එය උල්ලංඝනය කළ පුද්ගලයින් 47,000කට ආසන්න පිරිසක් මේ වන විට අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර ඇඳිරි නීතිය හේතුවෙන් ගම්බිම් බලා යාමට නොහැකිව කොළඹ දිස්ත්‍රික්කයේ රැඳී සිටි 700 දෙනෙකු අද සිය ගම්බිම් බලා පිටත් කර යවුනේ පොලිසිය මැදිහත් වීමෙන්. කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්ක 21 සඳහා අද සහ හෙට අලුයම පහේ සිට රාත්‍රී 8 දක්වා ඇඳිරි නීතිය ඉවත් කරනවා. ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයේ කලේ හෙට එනම් බදාදා රාත්‍රී 8 සිට මැයි මාස 11 වෙනි සඳා අලුයම පහතෙක් මුළු දිවිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි
කෙසේ වෙතත් COVID-19 අවදානම ඉහළ දිස්ත්‍රික්කවන කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලමට නැවත දනුම් දෙන තුරු ඇඳිර නීතිය ක්‍රියාත්මක වනවා. මේ අතර ඇඳිර නීතිය ඉවත් කරන ප්‍රදේශවල ජනතාව වැඩි වශයෙන් නගර වෙත පැමිණ සිටින ආකාරය දක්නට ලැබුණේ නැහැ. මාමේ මොහොත වෙනුවෙන් රැඳී සිටින්නේ ගාල්ල නගර මැද්දේ. අපට දක්නට ලැබෙන මේ ඉතාම පාළු ස්වභාවයක් තමයි දක්නට ලැබෙන්නේ ඇඳිර නීතිය ලිහිල් කරත්. වෙනදට වඩා පිරිස ගාල්ල නගරයට එන ආකාරයක් දක්නට ලැබුණේ අපහට. කෙසේවිතත් ඇඳිර නීතිය ක්‍රියාත්මක කරනු මෙන්ම ලිහිල් කරනු සීලම ප්‍රදේශ ආවරණය වන පරිදි පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රාජකාරිවල නිරත වන ආකාරය අප වාර්තාකරුවන්ගේ කැමරාවල මෙලෙස සටහන්ව තිබුණා. මෙතනදී ලොකුම ගැටය ඇතුලේ නෑ ඇතුලේ වල අපි කියන දේ අනුසීනිය පාසුවක් තියනවා කියන එක කොහොමද සිංකේප සයිකල් නැහැ. ඔබ දැන් මේ කොහොමද කියන්නේ ඔක්කොම වතුර ගලන්නේ. ඊට පස්සේ ඔවා ගිනා බලාලුන් ගිනා මදුර පොර. දැන් ඊළඟට තියෙන පස්සේ තමයි ඩෙන්ගු. දැන් මෙතනදී තමයි ඔක්කොම මේ ඉන්ෆ්ලුවෙන්සර් නේ. බලනවා නෝ දැන්. බලනවා. සෝයික. ंगण दीपे बस्नार पलात बहार ज्येष्ठ नियोज पोलिस पति देशबंधु तेनकोन महतागे प्रधान मेहदी नुगेगुड पोलिस पोलिस वसं पहलवकिन हास्य दिनकु सी गंभीम करा पिटत्करियवुना මේ අවතාරන බව සන්තෝෂයි මොකද අපි අමාරු විදිහේ කැම්පින් ආරෙමන අඩුව කරේන්නේ නැහැ. තව මේ වගේ හිර වෙලා ඉන්න ඉන්නවනේ. එයාලටත් මේ චාන්ස් එක දෙන්න කියලා මම මේ රජයෙන් ඉල්ලනවා. බැරි වෙයිද කියලා හිතුණා. අපි ගෙජට් යන්නේ නැද්ද කියලා සන්තෝෂයක්. කියා ගන්න බැරි සන්තෝෂයක් තියෙනවා. අතිගරු ජනාධිපතිතුමා දෙකරි වගමැතිතුමාට මේ උතුම් වූ ත්‍රිවිධ හමුදාවට අපි මෙහි පිට දැකපු දෙවිවරු. පෙබරවාරි අපි මේ යන්න ගෙදර හදවතින්ම ස්තුති කරනවා හදවතින්ම. මාස් දෙන්න පුළුවන්. ඒ සුබදන් ඉඳලා මාස් කියලා. එහෙමද? ගමේ ගිහිල්ලත් මේ දින උපදේශන වින්න श्रीलंका अध्यापन පාසල් නැවත ආරම්භ කිරීමේ තීන්දුව දේශපාලන තීන්දුවක් නෙමෙයි. ඒක අධ්‍යාපන ඇමතිවරයාට හෝ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරින්ට තනියම ගන්න පුළුවන් තීන්දුවක් නෙමෙයි. තීන්දුව ගත යුතු වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්ණායක නිර්දේශවලට අනුව. 11 වෙනිදා පටන් ගන්න කියලා මුලින් තීරණය කළා තිබුණේ බි නමුත් 11 වෙනිදා පටන් ගන්නවා කියලා කියන එක ප්‍රායෝගික නෑ කියලා. තව දින කීපයකින් පුළුවන් වේවි නිශ්චිත වශයෙන්ම කොයි වගේ කාල සීමාවකද මේක විවෘත කරන්න පුළුවන් වෙන්නේ කියලා තීන්දුව කරන්න. මම දැක්ක ඊයේ මාධ්‍ය ප්‍රවෘත්තියක් ගියා මේ 13 වෙනිදා විදුහල්පතිවරුන් කැඳවන්නට ගුරුවරුන් කැඳවන්නට අධ්‍යාපන අමාත්‍යාංශයේ තීන්දුව කළා තිබුණා. सौख्य बलधारीन अमरवीर ආයතන වලට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා දෙන්න ඇඳිර නීතිය සම්පූර්ණ ඉවත් වෙන ප්‍රදේශවල අපි උත්සාහ කරනවා අනිත් අයටත් මේ ප්‍රවාහන අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්න. මම අදම ප්‍රදේශ ලබා දුන්න අමාත්‍යාංශ ලේකම්වරයාට සෞඛ්‍ය අමාත්‍යාංශ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසන්න කියලා බස්වල සීට් ගානට මගින් ප්‍රවාහනය කිරීමේ හැකියාවක් තියෙනවද කියලා. ඒ නිර්දේශය ලැබුණොත් පෞද්ගලිකාංශයේ සියලුම බස් රටා ධාවනයේ සඳහා යොදවන්නේ ඒගොල්ල සූදානමින් ඉන්නේ.
राज्य पौद्गलिक आयतन सेवेटन अत्यावश्य सेवकिन प्रवाहन क्रीम सह विशेष दुम्रे धावन वेडपील क्रियात्मक दुम्रे दिपार्थमेन्तु पवसनवा मेडते धावने दुम्रे वल गमन कलहके आयतन प्रधान विसिन सेवेट कंदवन दुम्रे प्रवेश लाभी सेवकिंट पमनक पनातर इम सेवकिंट दुम्रे प्रवाहन पासुकम सप्यागनी मसंदहा अदाल आयतने विसिन सेवक लाइस्तुवाक दुम्रे मुलास्थानेट लबा दियुतुई मिसे गमन गन्ना मगींट अदाल दुम्रे मगहरनोत विनत विकल्प दुम्रियाक नलबिन बवद दुम्रे दिपार्थमेन्तु पवसनवा इटमतरव मुकावरण पेलंदीम मीटर एक दुरस्त भावे पात्वा गनीम दुम्रिस्थानेट अतुलवीमेदी सबन युदा अत्सोदा गनीम किसी हेतु मत तमंट वेनकल आसने हर विनत आसने गमन नुक्री मतलु कोंदेसिकेहिप्याग्द पनवाति बिनवा मेत्र लबनिकुलास्वनदासिट जनजीवित सह राज्य पौद्गलिक देशे क्रियाकारित्व यथा तत्वर पत्क्रीम राज्य वेडपिलट समगामीव जनता कार्यभार्य पिलिबंधव अदपेरवे पत्रे विस्तरे वर्सनहांटेक्विन राज्य वैद्य निर्धारण संघमे सभापति विशेषज्ञ वैद्य अनुद्ध पादनीय महता मिलस अदहस संपूर्ण विवृत संचरण सीमा अत्यावश्यम सेवावन संधा पमनक सीमा क्रीमट पियवर गन्ना लेसटाई उनगे इल्लीम उये मे रूपलावण्यगार पटन गनीम संधा रजे सहयोगे लबा देन्न कियला ए इल्लीम सलका बलमिन अपि अद रूपलावण्यगार हरीमट अवस्थाव लबा दुन्ना मे अवसरे अपि लबा दुन्ना आदरेन इल्ला हिटिनवा मे इताम वगकीमकिन मे वृत्तिय कटयुतु करन्न कियला मे अतरे विश्रामबटुप गेवीम दिवीनपुर तपल कार्यालयवल दी सिदु केरुना बेडीटी दीमनाव लबा गनीम संधा अद हटन तपल कार्यालयट पेमिनि जनतावट एम दीमनाव हिमिनोवे गिनगतेने प्रादेशिक कार्यालय मगिन ईट अदाल चेकपत लबी नोतबी मेहेतुवेन अडुवादायम लाभिंट राज्य विसिन सपेनु लबन रुपयाल 5000 दीमनाव अद प्रदेश रसक दी लबा दुन्ना बोहो प्रदेश वल एम दीमनाव निवेश वलट मगोस लबा दिन आकारय दक्नड लबुना अपि किसी केनेकुट असाधारणयक नो मे मुदल बेदा हरला तीनो किसी केनेकुट कियान देयक नै देशपालन भेदयक नै जाति भेदयक नै मेक इता अंगनालेस सेवयक कर ओब तुमाट इताम स्तु तम मे वेलावे मे देय्य दुनु देयक वगे तमाय होंदे किसी को कारणरे मेत्र पांडुर दिग्गल प्रदेश रुपया पंदा से दीमनाव प्रमाद भीम हेतु කළුතර උතුර බොට්නික් පත්ත 713 සී ග්‍රාම සීමාවසමේ රුපියල් 5000 දීමනාව ලබා ගැනීම සඳහා අභියාචනා ඉදිරිපත් කළ පුද්ගලින්ට එම දීමනාව අද ලබා දීමට නියමිතව තිබුණත් වෙනත් ප්‍රදේශයකින්ද එස්දා පිරිසක් පැමිණීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ගම්බසියන් චෝදනා කළේ වෙනත් ප්‍රදේශවලින් පිරිස් පැමිණීම හේතුවෙන් COVID-19 ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවයි. ඇති වූ උණුසුම් තත්ත්වයේ හේතුවෙන් කිසිදු පුද්ගලයෙකුට රුපියල් 5000 දීමනාව හිමි වුණේ නැහැ. මෙතර රුපියල් 5000 දීමනාව ලබා දීමේ වැඩපිළිවෙලින් ඉවත් වන බව එක්සත් ලංකා ග්‍රාම සේවා නිලධාරින්ගේ සංගමය පවසනවා. අපි කිසිම දෙයක් මේකදී බලාපොරොත්තු නැහැ. ජනතාව වෙනුවෙන් කටයුතු කරන්න පමණයි අපි බලාපොරොත්තුනේ. අපිව විවේචනය කරනවා දිගින් දිගට. හැබැයි මේ தත්ත්වය පැහැදිලි කරන්න කිසිම නිලධාරියෙක් කිසිම මෑමතිවරයෙක් ඉදිරිපත්ුන් නැහැ. දැඩි අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. රජය නැවතත් තීන්දුව කරලා තියෙනවා මේකේ දෙවෙනි අදියරක් ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ නිසා අපි මේ කටයුත්තෙන් අයින් වෙන බව තමයි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නේ. ජනතාව අපහසුතාවට පත් වන ලෙස කිසිදු අවස්ථාවක සිය සේවා
සභා කටයුතු වලින් ඉවත් නොවන බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය අද මහනුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළා. මේගොල්ලෝ ඊයේ ආපහු කියනවා අපි සේවයෙන් ඉවත් වෙනවා කියලා. මේක මහා ආශ්චර්ය වීම කරුණක්. මේක මේ රටේ මහජනතාවට කරන ලොකු කෙනෙහිලිකමක්. මේ අවස්ථාවේ පීඩාවට වෙච්ච ජනතාව වෙනුවෙන් අපි අපේ උත්ති සංගමය ඒක පාර්ශ්වක අපීල් කියා සිටිනවා. අපි එවැනි වෘත්ති ගාමාණයක් අපි අරගෙන නැහැ. මේ අතර තම සේවා කටයුතු පාත්වාගෙන යාම සඳහා මාස දෙකක් පුරා කරන ලද ඉල්ලීම් ඉටු නොවීම හේතුවෙන් හෙට සිට රාජකාරිවලින් ඉවත් වන බව සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒකට හේතුව තමයි මේ මාර්තු අප්‍රේල් මාස දෙක පුරාම අපි රජයේ බලධාරීන් තිතා පැහැදිලිව කිව්වා මේ ආර්ථික සංවර්ධන ධාරීන් දැඩි අවධානමක් දරා ගනිමින් වසම් මට්ටමින් ගෙවල් ගාන යමින් තාම අනාරක්ෂිතව රාජකාරී කරන්න සිද්ධ වෙලා තිනවා. ඉදිරියටත් ඒවා නිවරදි වෙලා නැහැ. ඒ වගේම තවත් විවිධ අසාධාරණකම් ගණනාවක් නිසාම අපි තීරණයක් අරන් තිනවා හෙට සිට රාජකාරී වලින් ඉවත් වෙන්න. මේ අතර අද පෙරවරු 6 නවසන් 24 තුල ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 558 දෙනෙකු අතරමඟුගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාසය පැවසුවේ රථ වාහන 139ක්ද පොලිස් බහරයට ගෙනුණු බවයි. ඒ අනුව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනු සමස්ත කාල සීමාව තුළ එය උල්ලංඝනය කළ පුද්ගලයන් 46842 දෙනෙක් අතරමඟුර පත්ව තිබෙනවා. පොලිස් බහරයට ගෙනුණු වාහන සංඛ්‍යාව 12152ක්. कोविड-19 व्यसने हमुए पौलकट लबादेन रुपयाल 5000 दीमनाव किसी से प्रमाणवत नवन बव समकी जनबलवे के नायक सजित प्रेमदास महता पौसनवा मैत्र एक्सा जनता निदास संधाने हिटपु पार्लिमेंट मंत्री महिंदानंद अलुद्गम के महता पैसुवे पास्कु प्रहारे दी वंदी पिरिनमीमट नुहके उ आंडुक सामाजिकयन सहनाधार संबंधेन वत्मन आंडुवट चोदना करन बवाई මසකට රුපියල් 5000ක දීමනාව කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැති කියන එක මම කියන්නට කැමතියි. හතර දිනක ඉන්න පවුලකට අවම වශයෙන් ආහාර අනුභව කරලා පමණක් හෝ ජීවත් වීම සඳහා 20000ක මුදලක් ලබා දෙන්නට රජය කටයුතු කළ යුතුමයි. කාරුණික විල්ලීමක් කරනවා සහන වැඩපිළිවෙල දේශපාලනීකරණය කරන්නේ නැතුව ලබා දෙන්නට කටයුතු කරන්නයි කියලා. අපි දුටුව පහුගිය දිනවල විවිධ රැස්වීම් කැඳවලා තිබෙනවා. ඒ රැස්වීම් වලට ලොකු මුදල් වැය කරලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේ වගේ රැස්වීම් අපිට අවශ්‍ය නැහැ. ඒ සියලුම මුදල් රටේ ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් කැප කරන්න. ඒ වගේම PCR ටෙස්ටිං ප්‍රමාණය වර්ධනය කරන්න. කොරෝනා සටනේ ඉදිරියේම සිටින ආරක්ෂක අංශවලට සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ නිලධාරීන්ට ආරක්ෂක උපකරණ සහ මෙවලම් සඳහා ඒ අරමුදල් කැප කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. අද සජිත් ප්‍රේමදාස මහත්තයා මොනවද මේ කතා කරන්නේ? කිතුණු බැතිමතුන්ට පල්ලිවලට ගහපු වෙලාවේ වන්දියක් දෙන්න බැරි වුණා. ජනතාවට සහන දෙන්න බැරි වෙච්ච ආණ්ඩුව අද සහන දෙන්න කතා කරනවා. පවුල් ලක්ෂ 72කට ජනාධිපති කාර්යසාධක බලකාය හරහා ආධාර ලබා දෙනවා. අනුපවුල් වලට එක පවුලට 10000 ලැබිලා තියෙනවා. එක පවුලට 18500ක් ලැබිලා තියෙනවා. 5000ට අමතරව සමෘද්ධිය 3500යි, වැඩිහිටි ආධාරේ 5000යි, වකුගඩු ආධාරේ 5000යි. මේ ආණ්ඩුව තරම් සහන ආධාර දීපු ආණ්ඩුවක් ඉතිහාසයේ කවදාවත් දැකලා නැහැ. විදුලි බිල ගෙවන්න එපා කියලා තියෙනවා. වතුර බිල ගෙවන්න එපා කියලා තියෙනවා. දුරකථන බිල ගෙවන්න එපා කියලා තියෙනවා. ෆිනෑන්ස් ගෙවන්න එපා කියලා තියෙනවා. බැංකු ණය ගෙවන්න එපා කියලා තියෙනවා. රාජ්‍ය සේවකයට ගෙදර ඉන්න කියලා තියෙනවා. වැටුප නිකන් දෙනවා. මෙහෙම සහන ආධාර දීපු ආණ්ඩුවක් ලොවෙත් නැහැ, ලොවි ගහෙත් නැහැ, ගහ මුලත් නැහැ, දෙල්කඳ පොලෙත් නැහැ. गेवतु वगा व्यापृतिय वर्तमान कोविड-19 वसंगत कालेट पमनक सीमा नोकुट इदिरियट पवत्वागिन आयतु बव कृषिकर्म अध्यक्ष जनरल आचार्य डब्ल्यू एम डब्ल्यू वीरकोन महता पवसनवा कोविड-19 हमुए कृषिकर्मांतेट एलवियति बलपैम पिलिबंद रट सहा हेट वेडसरहन टेक्वेमिन ओहु मे बव संधान कला ගෙවතු වගාවට ඇත්තටම ජනතාව දැන් උනන්දු වෙලා ඉන්නවා. රජයෙන් මග පෙන්වීමක් තියෙනවද මේක? රජයේ මගින් කටයුතු කරා මුලදීම සෑම ගෙවත්තකටම බීජ ලබා දෙන. ගුණාත්මකව ඉහළ එළවලු බීජ ලබා දෙන. මේ කටයුතු දැන් ඉවරයි කියලා හිතන්න එපා. මේ කටයුතු තව දිගටම අපි රජයේ මගින් කරගෙන යනවා. ගොවින්ගේ අස්වැන්න සම්පූර්ණයෙන්ම මිලදී ගන්න මොකක්ද ඔබතුමන්ලා මේ ඉදිරි අනාගතයේදී තියෙන වැඩපිළිවෙල? නිෂ්පාදනය කරලා ගොවියා වෙළඳපොළට දාන්න ලෑස්ති වෙනකොටම ආනෙනික දේවල් රට එනවා. මේක දැන් මේ රජයේ විසින් සම්පූර්ණයෙන් නවත්තලා තියෙනවා. පාලිත ආනෙනියක් තමයි දැන් සිදුවෙන්නේ. ගොවියාට ඉන්ෂුරන්ස් එකක් දෙන්න රජයේ මගින් අවම මිලක් තීරණය කරලා තියෙනවා. සත්ව නිෂ්පාදන අපනයනයට අපේ රටේ අපිට ඉදිරියට තියෙන අවකාශ මොනවද? අපි කිරි නිෂ්පාදනය ගත්තොත් එහෙම අපේ අවස්ථාවෙන් 140ක් විතර තමයි රටේ හදන්නේ. ලක්ෂ 4000ක් විතර ඉන්න කිරි ගන්න සත්තුන්ගෙන් අපි කියමු ලක්ෂ 2-3කක වැඩි කරගොත් අපිට අර කියන 160ක හදා ගන්න පුළුවන් පිට රටින් ගෙන්නන්න නැතුව. විකුණ ගන්න අපහසුව නිසා ගොඩ ගැහිලා තියෙන ඒවා බිත්තර සැලකිය යුතු ප්‍රමාණයක් තියෙන මිලියන් 50ක් විතර මස් තියෙනවා ටොන් 20000ක් විතර ශීතාගාරවල මේ නිශ්චිත වෙලාවේ පොඩි අවස්ථාවක් තියෙනවා යම් ප්‍රමාණ ගොඩාක් ලාභයක් නැතුව වුණත් අපනා
නිර්මාණය කරන්න. එළවලු සම්බන්ධව තවර මිලක් නියම කරන්න පුළුවන්ද? තාමත්ම අමාරුයි යම් කිසි මට්ටමකට ගේන්න මොකද ඒක පිරිසිබල් එකක් නැත්නම් විනාශ වෙන දෙයක් නිසා. වගා කිරීම නියාමනය කරලා යටිතල පහසුකම් සකස් කළොත් මේ එළවලු වලින් 40ක් විතරම පසු අස්වනු හානි සිදු වෙනවා. ඉදිරිදි බලාපොරොත්තු වෙන්නේ 40ක් යම් කිසි ප්‍රමාණයක් අඩු කරගන්න. සියල්ලටම විසඳුම හොයන එක ලේසි නෑ. නමුත් මං හිතන්නේ ඉදිරියේදී ඒ කටයුත්ත සම කරන්න වෙයි. යහපාලනාණ්ඩුවේ හිටපු අමාත්‍යවරුන් ඇතුළු 22 දෙනෙකුට එරෙහිව ලබන 11 වෙනිදා නඩු පැවරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ සිය දොරවලින් ඉවත් වුවද ඔවුන්ට ලබා දුන් ඇමති නිල නිවාස බහර නොදීම හේතුවෙන් පසුගිය යහපාලන ආණ්ඩුවේ සහ ජාතික ආණ්ඩුවේ විවිධ අමාත්‍ය දුර සහ වෙනත් නිලතල දරු 22 දිනකට එරෙහිව මෙලෙස නඩු පැවරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළා. මෙම සියලු දිනාටම අදාළ නිවාස බහර දින ලෙස අවසන් නිවේදනය පවා නිකුත් කර ඇති අතර ඒ පිළිබඳ නොසලකා තවදුරටත් එම නිවාස භාවිත කරමින් සිටින බවටයි වාර්තා වන්නේ. යහපාලන රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු වූ රවුෆ් හකීම් මහතාට ලබා දී ඇති බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවස මෙතෙක් බහර දිනු මත අතර හිටපු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මියට ලබා දී ඇති ඇමති නිල නිවසද මෙතෙක් බහර දී නැහැ. හිටපු නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර මහතාට ලබා දී ඇති හෙක්ටර් කොබ්බැකඩුව මාවතේ පිහිටි නිවස මෙන්ම ලෝරිස් නිවාස සංකීර්ණයේ පිහිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය දුනිෂ් ගංකන්ද මහතාට ලබා දී මෙම නිවසද මෙතෙක් බහර දීමට කටයුතු කර නැහැ. එමෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ අමීර් අලි යන මහතුරුන්ගේ කැප්පෙටිපොළ පාරේ පිහිටි නිවාස මෙන්ම ස්කෙලටන් පාරේ පිහිටි ජේසී අලවතෝල මහතාට ලබා දී ඇති නිවසද තවමත් පවතින්නේ ඔවුන්ගේ බහරයේ. මෑතර ලෝරිස් නිවාස සංකීර්ණයේ පිහිටි ඇමති නිල් නිවාස ලබා දී ඇති හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් 5 දෙනෙකු මෙතෙක් එම නිවාස බහර දීමට කටයුතු කර නැහැ. ඒ අශෝක බේසිංහ, චම්පිකා ප්‍රේමදාස, බඩිවේල් සුරේෂ්, එච් එම් එම් හාරිස් සහ ෆයිසල් කාසිම් යන මහතුරුන් විසුරු ආහරණ ලද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති දුරේ හෙබවූ දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්ලම් අඩේකලනාදන් මහතාද මෙතෙක් ඔවුන්ට ලබා දී තිබූ ඇමති නිල නිවස බහර දී නැහැ. මේට අමතරව රවින්ද්‍ර සමරවීර සහ අබ්දුල් හලීම් යන හිටපු අමාත්‍යවරුන්ද ඔවුන්ට ලබා දුන් නිල නිවාස මෙතෙක් බහර දීමට කටයුතු කර නොමැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසන්නේ සිය අමාත්‍ය දුර වලින් වසර කිහිපයකට පෙර ඉවත්වද තවමත් රජයේ නිවාස භාවිතා කරන දේශපාලනඥයින් පිරිසකටත් එරෙහිව ඉදිරියේදී නඩු පවරන බවයි. ඔවුන් අතර එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්ව පිහිටුවාගත් ජාතික ආණ්ඩුවේ අමාත්‍යවරුන් වූ ෆයිසල් මුස්තාෆා හා චන්දිම වීරක්කොඩිය යන මහතුරුන් දවනවා. එමෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර සහ රාජ්‍ය අමාත්‍ය ටීබී ඒකනායක යන මහතුරුන්ද තවමත් භාවිතා කරන්නේ ඇමති නිල නිවාසයි. මෑතර හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා මහතාද රාජ්‍යයෙන් ලබා දුන් ඇමති නිවස බහර දී නොමැති අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ ජගත් පුෂ්පකුමාර මහතාද මෙතෙක් නිල නිවස බහර දී නොතිබීම විශේෂත්වයක්. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළේ මේ සියල්ලන්ට අදාළ නිවාස බහර දීම සඳහා මාස 3ක කාලයක් ලබා දී තිබූ බවයි. COVID-19 වසංගතය හේතුවෙන් මොවුන්ට එරෙහිව නඩු පැවරීමේ කටයුතු ඇනහිට තිබූ බවත් ලබන 11 වෙනිදා එහි ඉදිරි පියවර ගන්නා බවත් එම අමාත්‍යාංශයේ ප්‍රකාශ කළා. ලෝකුරා වාර්තා වන COVID-19 මරණ සංඛ්‍යාව මේ වන විට 250,000 වනවා. වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 136කට අධිකයි. මේ අතර ඉන්දියාවේ දිනක් තුළ සිදු වූ වැඩිම COVID-19 මරණ සංඛ්‍යාව ගත වූ පැය 24 තුළ වාර්තා වුණා. ගතපු පැය 24 තුළ අසල්වැසි ඉන්දියාවෙන් COVID-19 මරණ 195ක් වාර්තා වීමත් සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 1576 දක්වා හෙළ ගියා. ඉන්දියාවේ සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 46476 දක්වා ඉහළ ගියේ ගතපු පැය 24 තුළ නව ආසාදිතයන් 3932ක් වාර්තා වීමත් සමගයි. මෙය ඉන්දියාවේ දිනක් තුළ වාර්තා වූ වැඩිම COVID-19 ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාවයි. මේ අතර නිරෝධායන රෙගුලාසි ලිහිල් කිරීම හේතුවෙන් ඉන්දියාවේ මත්පැන් අලෙවිසල් ආශ්‍රිතව අදත් දිගු පෝලිම් දක්නට ලැබුණා. වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ලව ඇති ඇමරිකාවෙන් ගත වූ පැය 24 තුළ ආසාදිතයන් 24,713ක් වාර්තා වීමත් සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 12,12,955 දක්වා ඉහළ ගියා. ඇමරිකාවෙන් වාර්තා වන COVID-19 මරණ සංඛ්‍යාව 69,428ක්. තත්වය එසේ වුවද ඇමරිකාවේ නිරෝධායන රෙගුලාසි ලිහිල් කරන ලෙසට බලකිරෙන විරෝධතා තවදුරටත් ක්‍රියාත්මකයි.
මෙතර මුව ආවරණයක් නොමැතිව වෙළඳසැලකට ඇතුළුවීම වැළැක්වූ ආරක්ෂක නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියක් මිචිගන් ප්‍රාන්තයෙන් වාර්තා වනවා. මුව ආවරණ නොමැතිව වෙළඳසැලට ඇතුළුවූ තරුණියක් ආරක්ෂක නිලධාරියා විසින් වළක්වා ඇති අතර අදාළ තරුණියගේ මව, පියා සහ තවත් පුද්ගලයෙකු එක්ව ආරක්ෂක නිලධාරියා ඝාතනය කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. මෙතර යුරෝපයේ තුල COVID-19 ව්‍යාප්තිය පසුගිය දෙසැම්බර් මාසයේ සිටම සිදුව ඇති බවට විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඒ ප්‍රංශයේ පළමු COVID-19 ආසාදිතයා දෙසැම්බර් මාසයේදී හමු වූ බවට තහවුරු වීමත් සමගයි දෙසැම්බර් 27 වන දින නියුමෝනියා රෝගී තත්ත්වයකින් පෙළුණු පුද්ගලයෙකුගෙන් ලබාගත් සාම්පල යළි පරීක්ෂා කිරීමේදී ඔහුට COVID-19 ආසාදිනේ වී ඇති බවට තහවුරු වූද වෛරසය ආසාදිනේ වූ ආකාරය තවමත් අනාවරණය වී නැහැ. මෙතර බ්‍රසීලයේ සහ කොලොම්බියාවේ COVID-19 ආසාදිනේ වීමෙන් මියගිය පුද්ගලයන්ගේ මෘතදේහ ඇමසන් වනාන්තරයේ ආසාදිනේ නියමිතන් කිරීම එහි ජීවත්වන සුදේශිකයන්ටද වෛරසය ආසාදිනී වීමේ තර්ජනයක් ඇති කරන බවට විදේශ මාධ්‍ය වාර්තා කරනවා. බ්‍රසීලයේ මේ වන විට COVID-19 ආසාදිතයන් ලක්ෂයේ සීමාව ඉක්මවන අතර මරණ සංඛ්‍යාවද 7367 දක්වා හෙළ ගොස් තිබෙනවා. මේ අතර ඕස්ට්‍රේලියාවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා නවසීලන්තා ග්‍රාමාත්‍ය ජසින්ඩා එර්ඩන් වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ සහභාගී වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. අසල්වැසි රාජ්‍යයක් ලෙස නවසීලන්තය COVID-19 පාලනයේදීගත් අධ්‍යක්ීම් සහ ක්‍රියාමාර්ග බෙදා ගැනීමේ අරමුණින් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මෙලෙස නවසීලන්තා අග්‍රාමාත්‍යවරියට ආරාධනය කර තිබෙනවා. නවසීලන්තා අග්‍රාමාත්‍යවරයෙකු ඕස්ට්‍රේලියාවේ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් සඳහා සහභාගී වී ඇත්තේ වසර 75කට පසුව වීම විශේෂත්වයක්. නවසීලන්තයෙන් COVID-19 ආසාදිතයන් 1486ක් වාර්තා වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 20ක්. COVID-19 වෛරසයෙන් ලොව පුරා වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 36,59,103 දක්වා හෙළ ගොස් ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 252,573 දක්වා හෙළ ගොස් තිබෙනවා. මේ අතර COVID-19 සඳහා එන්නතක් නිපදවීම සහ ඊට අදාළ පර්යේෂණ සඳහා යුරෝපා සංගමය සහ සෞදි අරාබිය, ජපානය සහ කැනඩාව ඇතුළු රටවල් රැසක් ඇමරිකානු ඩොලර් බිලියන 8ක අරමුදලකට දායකත්වය දීමට ඉදිරිපත්ව තිබෙනවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධව ඊයේ පැවති සාකච්ඡාවකට ඇමරිකානු නියෝජිතයන් සහභාගී වීම ප්‍රතික්ෂේප කළ අතර වෛරසයේ ආරම්භය සිදු වූ බවට විශ්වාස කරන චීනය වෙනුවෙන්ද සහභාගී වූයේ එරට යුරෝපා සංගමයේ තානාපතිවරයා පමණයි. මේ අතර COVID-19 වෛරසයේ මූලාරම්භය චීනයෙන් සිදු වූ බවට දිගින් දිගටම චෝදනා කරන ඇමරිකානු ජනාධිපතිවරයා ඊයේ සඳහන් කළේ ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂි තමන් සතු බවයි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත සාක්ෂි ඇමරිකාව තමන්ට ලබා දී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. We have not received any data or specific evidence from the US government relating to the purported origin of the virus. So we focus on the evidence we have from the sequencing. From all that we have been advised is the virus itself is of natural origin. COVID-19 ව්‍යාප්ත වීමත් සමග දැඩි දුෂ්කරතා මැද සරණක් අවසිව සිටින අපේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය ගම් නගර සිසාරා සාර්ථකව ක්‍රියාත්මක වුණා. ඊට සමගාමීව පොදු ස්ථාන විෂ බීජ හරණය කිරීම ඇතුළු වැඩසටහන් කිහිපයක් අද දිනේත් ක්‍රියාත්මක කෙරුණා. රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය COVID-19 වෛරසය ව්‍යාප්ත වීමත් සමග දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අපේම ජනතාවගේ සුව සහනය මුඛ්‍ය පරමාර්ථය කරගනිමින් නැරඹි හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය දිස්ත්‍රික් ගණනාවක් ආවරණය කරමින් ක්‍රියාත්මක කෙරුණා. ඊට සමගාමීව ක්‍රියාත්මක කෙරුණු පොදු ස්ථාන විෂ බීජ හරණ වැඩසටහන යටතේ හිරු මාධ්‍යශාලයේ ශ්‍රී ලංකා රතකුරුස සමාජය හා එක්ව අද දිනේ හෝමාගම, අවිසාවේල්ල, කඩුවෙල, ගල්කිස්ස, නුගේගොඩ ඇතුළු මහේස්ත්‍රාත් අධිකරණ භූමි රැසක විෂ බීජ හරණය කෙරුණා. රට වෙනුවෙන් හිරු හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව පවත්වන්න වූ තවත් එක් විශේෂ වැඩපිළිවෙලක් තියෙනවා. ඒ තමයි විෂ බීජ හරණ වැඩසටහන. මේ ඔස්සේ අපිට හැකියාව ලැබුණා දිවයින පුරාම ප්‍රසිද්ධ ස්ථාන පොදු ස්ථාන විෂ බීජ හරණය කරන්න. අද දවසෙත් ඒ ආකාරයටම මේ ක්‍රියාන්විතය අපි ආරම්භ කරා. ලබන 11 වෙනිදායින් මේ අධිකරණ කටයුතු ආරම්භ කිරීමට සූදානමක් තියෙනවා. අධිකරණ කටයුතු ආරම්භ කිරීම සඳහා අනිවාර්යයෙන්ම විෂ බීජ හරණය කිරීමක් සහ ආරක්ෂක ක්‍රියාමාර්ග ගන්න ඕන. අපි නීතිඥ ප්‍රජාව වෙනුවෙන්ම මේ කාර්යය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රසකුරු ආසන්නම කාලෙකදී අපි මේ රට යථාතත්තර පත් වෙලා නැවත මෙම අධිකරණ සංකීර්ණ වැඩ කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. එම නිසා මෙවැනි දෙයක් කිරීම සම්බන්ධයෙන් හිරු ටීවී මාධ්‍ය ජාලයටත් කුරුස සංගමයටත් අපි විශේෂයෙන්ම ස්තුතිය පළ කරමු. මෙතර COVID-19 වෛරසය ආසාදනය වීමේ වැඩි අවධානමක් ඇති වැඩිහිටියන් ඉන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් හිරු මාධ්‍යචාලය ආරම්භ කළ විෂ බීජ හරණය කිරීමේ වැඩසටහන් අදත් ක්‍රියාත්මක වුණේ පාදුක්ක ප්‍රදේශය ආවරණය කරමින්. වැඩිහිටි නිවාස විෂ බීජ හරණය කිරීමේ වැඩසටහන යටතේ අද පාදුක්ක ප්‍රදේශයේ පිහිටි දුරේක්ෂා මාපිය සෙවණ හා ශ්‍රී සිරි සෙනෙහසේ නවාතන වැඩිහිටි නිවාසය විෂ බීජ හරණය කරුණේ මෙලෙසින්.
හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ විෂ බීජහරණ වැඩසටහන යටතේ ගුණසිංහපුර පූර්වාරාම පිරිවෙනද අද විෂ බීජහරණයට ලක් කෙරුණා. රට වෙනුවෙන් හිරෝ සහන යාත්‍රා ක්‍රියාන්විතය. දැන් රටවටා හිරෝ. अमेरिका एक्स जनपद श्रीलंका तानापति एलाइना टेप्लिस महात्म्य सह ग्रमाते महिंद राजपक्ष महतातर अदपति हमुकदी कोरोना मर्दने संधा राज्य गिनेन वेडपिलिवल सह वैरसे पालने किरीमेन पासु मिरटट मुहुन दीमन सिदुन आर्थिक अभियोगे संबंधेन अवधानेय मोते बेनपा එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාට අයත් කුලියාපිටිය බෝහිංගම ප්‍රදේශයේ නිවසක නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් පොත්ගලෙකු කුලියාපිටියේ කොට්ටාස දූෂණ මර්ධන ඒකකයේ මගින් අතඩංගුවටගෙන තිබෙනවා. පසුව සැකකරු අපමැත මුදා හැරුණා. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාද පොලිසියට කැඳවා තිබෙනවා. නාභික මුදා සේවයේ නියුතු පුත්‍රයා නිවසේ සංවාසීන බව පවසමින් වාරිය පොළ නෑටි ප්‍රදේශයේදී ඔහුගේ පියාට සහ සහෝදරයාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අතනංකොටගත් ගම්වාසීන් 5 දෙනෙකු අද වාරිය පොළ දිසා අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මේ අතර ගාල්ල කැගිරිබොක්ක වෙළඳ සංකීර්ණයේ ඊයේ රාත්‍රියේ ගින්න කටකත අතර ගින්නෙන් වෙළඳසල් 8කට හානිය සිදු වුණා. හිරු සව සහය 55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන්නිමවට පත් කරනවා. පැතක් නැතුව ඇත දැනගන්න ඔබේ චංගබ දුරකථන ජාලය 93.3 පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යලි තමයිමු රාත්‍රී 9:55ට. ආයිබෝන්.